primitive data types පිළිබඳවයි අපි මේ වීඩියෝ එකේ කතා කරන්නේ. කලින් වීඩියෝ එකේදී variable operations ගැන ඒක mathematical operations වලට ගන්න පුළුවන් කියලා දැනගත්තා. logical operations වලට ගන්න පුළුවන් කියලා දැනගත්තා. logical කියලා කියන්නේ conditional operations වලට ගන්න පුළුවන් කියලා දැනගත්තා. එතනින් ගියාම විවිධාකාරයේ functions වලට සම්බන්ධ කරලා variables පාවිච්චි කරන්න පුළුවන් functional operations ගැන දැනගත්තා. ඊට පස්සේ looping structures වලට පාවිච්චි කරන්න පුළුවන් looping operations වලට පාවිච්චි කරන්න පුළුවන් කියලා දැනගත්තා. ඇත්තනම variable handling තමයි programming කියලා කියන්නේ variable handling. programmer කොහොමද variables handle කරන්නේ? ඒ විදිහට තමයි program එකේ කාර්යක්ෂමතාවය වඩා පවතින්නේ. දැන් අපි ගොඩක් වෙලාවට පාවිච්චි කරන්නේ high level languages නේ. ඒතර high level languages වලදී අපිට variable define කරලා variables වලට values ආදේශ කරලා අර කතා කරපු විවිධ operations යටතේ ඒ variable handle කරගන්න දක්ෂතාවය ඇති කරගන්න ඕනේ. නමුත් මුල් කාලයේදී ඔය අපි ගත්ත මේ low level languages වලදී අපිට variable හදලා එහෙම කරන්න අවස්ථාවක් තිබෙන ඍජුවම CPU එකේ තියෙන registers handle කරන එක තමයි කරන්න සිදු වුනේ. registers වලට values දාන එක, registers වලින් values අයින් කරන එක, ඊට පස්සේ registers වල තියෙන values memory එකට යවන්න එක, ඊට පස්සේ memory එකේ තියෙන values screen එකට යවණේම ඕවා තමයි තිබ්බේ. මේ variables create කරලා මේ memory එකේ view හදලා එහෙම කරගන්න තත්ත්වයක් තිබ්බේ නෑ. නමුත් අපි දැන් high level languages පාවිච්චි කරන නිසා වඩා පහසු වෙයි. අපිට registers ගැන අවධානය යොමු කරන්නේ නැතුව CPU එකේ registers පිළිබඳව අවධානය යොමු කරන්නේ නැතුව සම්පූර්ණයෙන්ම CPU එකෙන් අයින් වෙලා programming concept වලට විතරක් අපේ අවධානය යොමු කරන්න අවස්ථාව ලැබිලා තියෙනවා මේ high level languages නිසා. අතර මේ නිසා පහසුවක් තමයි ලැබිලා තියෙන්නේ. ඉතින් ඔබට ඔබ මේ assembly භාෂාවෙන් programs ලියලා තියෙනවා නම් ඔබට තේරෙයි කොයි තරම් අමාරුද assembly භාෂාවෙන් programs ලියලා මේ CPU එකේ registers handle කරන්න කියන එක. අපි පුළුවන් වුණොත් assembly භාෂාවනොත් commands කීපයක් ඉගෙනගෙන පොඩි program එකක් ලියන හැටි මම පැහැදිලි කරලා දෙන්නම් අවස්ථාව වීඩියෝ එකකදී. තමන් ඉතින් ඒ අවශ්‍ය විදිහට ඒවා ප්‍රගුණ කරගෙන ඔය port programming පැත්තට යනවා නම් assembly භාෂාව හරහා port programming යන එක හුඟක් පහසුයි. ගොඩක් පොඩි ප්‍රෝග්‍රෑම් එකක් ලියන්න පුළුවන් ධාරිතාවය අඩු. ඒ වුණත් එහෙම දැන් ගියාට මේ දැන් ඇත්තරම පැස්කල් වලින් ඊට වඩා පහසුවෙන් කෝඩ් ප්‍රෝග්‍රෑමින් කරන්න පුළුවන් අවස්ථාවක් තියෙනවා. නමුත් අර භාෂාව කර දැනුවත් වෙන්න නම් අපි එක ප්‍රෝග්‍රෑම් එකක් ලියලා බලමු කොහොමද ඇසෙම්බ්ලි භාෂාවන ප්‍රෝග්‍රෑම් එකක් ඩෙවලොප් කරන්නේ කියන එක. ඒතකොට මේ ප්‍රිමිටිව් ඩේටා ටයිප්ස් කියලා කියන්නේ පරිගණක භාෂාවකේ මූලික වශයෙන් හඳුන්වා දෙන data types වලට. මේ මූලික වශයෙන් හඳුන්වලා දෙන data types වලට අමතරව අපිට data types නිර්මාණය කරගන්න ඕන නම් අපි ඒවට කියනවා user defined data types කියලා. නැත්නම් enumerated types data types. ඒතර මෙතනදී මම මේ වීඩියෝ එකේ මම පැහැදිලි කරන්න හදන්නේ primitive data types compiler එකේ දන්න data types කියලා. ඒතර data types ගත්තාම අපිට මූලික වශයෙන් keyboard එකෙන් බොහෝ විට දෙනේවා numerical සහ non numerical. numerical කියලා කියන්නේ මොන හරි අගයක් 1 2 1 ආදී වශයෙන් ඉලක්කම් තියෙන ඒවට. non numerical කියන්නේ ඉලක්කම් නැති ඒවට. ඒවා ඉලක්කමක් අඩංගු වෙන්නේ නැහැ. ඒ කියන්නේ ගණනය කිරීම සඳහා ගන්න නැති අවස්ථාවන් නිර්මාණය කරගන්න ඕන memory variable හදනවා නම් ගණනය කිරීම වලට ගන්න නැති ඒවා. ඒවා අපි non numerical variables data types කියලා කියන්නේ. numerical variables කියලා කියන්නේ data types කියලා කියන්නේ ගණනය කිරීම වලට ගන්න data types වලට. ඒක numerical data types ගත්තාම integer types data types දිනා floating type. floating type කියලා කියන්නේ මේ දශම ස්ථාන තියෙන ඒවට. integer කියලා කියන්නේ දශම ස්ථාන නැති ඒවට. ඒ 5 1546 25 4589 මෙතන ලොකු ගණනකුත් තියෙනවා. ඊගොඩ ඍණ 15.25 ඍණ මෙතනත් value එකක් තියෙනවා කියන්නේ කියලා තපාස වෙනවා මට. ඊගාට මෙතන මේ හැම එකෙම උඩ පේනවා මේ දශම තිත තියෙනවා කියන එක. දශම තිත තියෙනවා, integer part එකක් තියෙනවා, decimal part එකක් තියෙනවා. ඊගාට non numerical පැත්තට ආවොත් අපිට character තියෙනවා, text තියෙනවා,
බූලියන් තියෙනවා. එතකොට characters ගත්තාම characters තියෙනවා අපිට වර්ග තුනක් හඳුනා ගන්න පුළුවන්. letters, numbers, symbols කියන එක. එතකොට letters කියලා කියන්නේ A B C D එහෙම capital level ටික. ඊගාවට simple letters ටික. numbers ගත්තොත් බිංදුවේ ඉඳන් 9 දක්වානේ numbers ටික. එතකොට මෙතනදී මේ numbers ටිකක් ගන්නවා calculation වලට ගන්න නැති විදිහට numbers ගන්න පුළුවන්. අපි දැන් telephone numbers ගත්තාම ඒවත් numbers තමයි. මොකද ගණනය කිරීම වලට අපිව ගන්න නැහැනේ. ඊගාට වාහන අංකය ගත්තොත් ඒවත් අපි ගණනය කිරීම වලට ගන්න නැහැ. එතකොට මේ character type numbers හැටියට තමයි ඒවා ඉන්නේ. ඊගාට symbols තියෙනවා. keyboard එකෙන් dollar sign එක 100% එක ඊගාට වරහන් ඊගාට hash sign එක ඒ ඔක්කොම symbols හැටියට යන්නේ. එතකොට ඒවා characters. ඒ කියන්නේ එක character එක ගන්න තමයි ඒ දෙන්නේ. ඊගාට text ගන්න පුළුවන්. මේ Mr. Pereira ඊගාට මේ වගේ telephone number එකක් ඊට පස්සේ number විශේෂ අගදරක අංකයක් වගේ එකක්. ඒවට අපි text කියලා කියනවා. ඒ text කියලා කියන්නේ series of character කියන එක. මේ වගේ characters කීපයක එකතුවකින් තමයි text එකක් හැදෙන්නේ. ඊගොඩ තව non numerical data type එකක් තියෙනවා boolean කියලා. ඒකට true false කියලා එක්කෝ සත්‍යද අසත්‍යද කියන එක තමයි ඒකට දාන්න පුළුවන් value එක. මේකෙන් variable මේ boolean type එකේ variable එකක් හැදුවොත් ඒ variable එකට දාන්න පුළුවන් true හරි false කියන අගයන් දෙක විතරයි. බිංදුව සහ එක එහෙම දාන්න බෑ. සමහර ලැන්ග්වේජස් වල ඒ අවස්ථාව බිංදු සහයක දාන්නත් අවස්ථාව දෙලේ තියෙනත් පුළුවන් ට්‍රූ සහ ෆෝල්ස් දෙන්නත් පුළුවන්. ඒක ඒ කම්පයිලර් එකේ තියෙන කන්ඩිෂන්ස් වලට අනුව ඒක කොහොමද ඒක දාන්නේ කියන එක තීරණය කරන්න වෙනවා. එතකොට මූලික වශයෙන් අපිට හදා ගන්න පුළුවන් ප්‍රයිමරි ඩේටා ටයිප්ස් තියෙන්නේ මේ 1යි 2යි 3යි 4යි 5යි 6යි 7ක් වගේ. ඉතින් සමහර ලැන්ග්වේජස් වල මේ ඉන්ටිජර්ස් තව වර්ග කරලා තිනවා. මේ යම් කිසි බිට්ස් සංග අපි දැන් ඉන්ටිජර් එකක් හැදුවොත් වේරියබල් එකක් හැදුවොත් බිට් වලින් හැදෙන්නේ. එතකොට බිට් වලින් ඒවා හැදෙනකොට මොන වගේ ඉඩ ප්‍රමාණයක්ද ගන්න කියන එක ගැනත් අපි සාකච්ඡා කරමු. එතකොට මූලික වශයෙන් ප්‍රිමිටිව් ඩේටා ටයිප්ස් කියලා කියන්නේ කීබෝඩ් එකෙන් අපිට ඍජුවම එන්ටර් කරලා ගන්න පුළුවන් වර්ගවලට. එතකොට ඔන්න මේකෙන් ඔබ දැනගත්තා කොහොමද ඒ වර්ගීකරණය එන්නේ. මේ වර්ගීකරණයට දීලා තියෙන ඩේටා ටයිප්ස් වල ස්වභාවය භාවිතා කරන කී ලෙටර් එක වෙනස් වෙන්න පුළුවන්. දැන් පැස්කල් වල කෙලින්ම මේ ඉන්ටිජර් වැලියුස් දෙන වේරියබල් ටයිප් එකට ඉන්ටිජර් කියලාම කියනවා. නමුත් Java වලදී ඉන්ටිජර් කියන්නේ int කියලා කියන්නේ. අනේ ඒ වගේයක් මං කිව්වේ. එතකොට Java වලදී මේ වගේ decimal numbers වලට අවස්ථා දෙකක් දීලා තිනවා float සහ double කියලා. එතකොට floating කියන්නේ දැන් ඒක float කියලා ගන්න. එහෙම නැත්නම් තව එකක් තියෙනවා double කියලා. ඒ දෙකම ගත්තත් මේ දශම ස්ථාන අගයන් දාන්න තමයි ඒක ඒ data type එක ගන්න. එතකොට පැස්කල් වලදී ඒකට real කියලා කියන්නේ. ඉතින් එහෙම නම data type එකට පාවිච්චි කරන නම වෙනස් වුණාට දාන values වල ස්වභාවය වෙනස් වෙන්නේ නැහැ. එතකොට language එකට ඒ data type එකට දීලා තියෙන assign කරලා තියෙන keyword එක වෙනස් වුණත් දාන values වල ලොකු වෙනසක් ඇති වෙන්නේ නැහැ. එතකොට අපි language එකක් ඉගෙන ගන්නකොට ඒ language එකේ තියෙන primitive data types මොනවද කියන එක පිළිබඳව අපි අධ්‍යයනයක යෙදෙන්න ඕනේ. එතකොට අලුත් language එකක් ඉගෙන ගන්නකොටත් ඔබ ඒකේ තියෙන primitive data types මොනවද කියලා දැනගන්න ඕනේ. එතකොට ඒකේ තියෙන කලින් එකේදී අපි කිව්වා mathematical operators මොනවද කියලා දැනගන්න ඕනේ. ඒ වහම අර දැන් මම මෙහෙම කාරණා ටික කියලා දුන්නාම මේවා ඔබට ඒ language එකේ මේ ඒවා කොහොමද තියෙන්නේ කියලා අධ්‍යයනයක යෙදෙන්න පුළුවන්. ඉන්ටර්නෙට් එකෙන් search කරලා බලන්න පුළුවන්. පොතකින් බලන්න පුළුවන්. ආ මේකේ කොහොමද data types තියෙන්නේ? Java වල කොහොමද data types තියෙන්නේ? C වල මොනවද හඳුන්වලා දෙන data type? ඒවා ඒ හඳුන්වලා දෙන මොනවද පාවිච්චි කරන්න keywords එකේ මොනවද මොන විදිහේ keyword එකද පාවිච්චි කරන්නේ? මොන වගේ නැත්නම් රිසර්ව් වර්ඩ් එකද පාවිච්චි කරන්නේ එහෙම දැනගන්න පුළුවන්. හොඳයි. ඊගාවට දැන් මම මෙතන හඳුන්වලා තිනවා Java primitive data types ටික ඔක්කොම. Java primitive data types ටික ඔන්න byte, short, int, long, float, double, char, boolean කියලා වර්ග ගත්තොත් 8ක් හඳුන්වලා දීලා තියෙනවා. මේ byte කියන එකට short කියන එකට int කියන මේ තුනටම integer type values තමයි දාන්න පුළුවන්. Integer. Decimal දාන්න බෑ. මේ ලෝන් එකටත් එක මේ හතරටම ඉන්ටිජර් වැලියුස් තමයි දාන්න පුළුවන්. වන් ඉන්ටිජර් ටයිප්ස් දාන්නම වේරියබල් ටයිප්ස් හතරක් හදලා දීලා තියෙනවා. අපි බලමු ඇයි එහෙම වෙන්නේ කියලා නේද. ඊළඟට ඩෙසිමල් වැලියුස් දාන්න වේරියබල් ටයිප්ස් වර්ග දෙකක් තියෙනවා. ෆ්ලෝට් සහ ඩබල් කියලා. රයිට්. ඊගවට කැරක්ටර්ස් දාන්න ච කියලා වේරියබල් එකක එක කැරක්ටරයි දාන්න පුළුවන්. ඊගවට ට්‍රූ ෆෝල්ස් වැලියුස් දාන්න බූලියන් තියෙනවා. එතන මේ බයිට් ගත්තොත් බයිට් කියන එකට ඍණ 2 7 වෙනි බලයේ සිට
රින දෙකේ හත්වෙනි බලය රින එක දක්වා වැලියුස් දාන්න පුළුවන්. මේ බයිට් කියලා ඩේටා ටයිප් එකේ වේරියබල් එකක් හැදුවොත් ඒකට දාන්න පුළුවන් සීමාව තමයි මේ තියෙන්නේ. මොකද ඒක 8 bit width එකක් දරන්නේ. 8 bit width එකක් තමයි දරන්නේ. ඒක එතකොට 8 bit ගත්තාම ඒකේ පළවෙනි bit එක අයින් කරනවා. මම අයින් කරන හේතුව පස්සේ කියලා දෙන්නම්. එතකොට මේකේ 7යි ඉතුරු වෙන්නේ. ඒ පළවෙනි bit එක අයින් කරන්නේ ඒක රින දනද කියලා කියා ගන්න අවස්ථාවක් දෙන්න ඕනේ දාන වැලියු එක. මොකද රින අගයක් දාන්නත් පුළුවන් දන අගයක් දාන්නත් පුළුවන්. එතකොට දෙකේ 7 වෙනි රින දෙකේ 7 වෙනි බලය කියලා කියන්නේ රින 28 128. රින දෙකේ 7 වෙනි බලය කියලා කියන්නේ 128. ඒකෙන් එකක් අඩු වුනහම 127යි. මොකද මෙතන බිංදුවක් තියෙනවානේ. ඉන්ටිජර් එකට බිංදුවක් අයිති වෙනවා. ඒතර බිංදුවක් එක්ක ආපුවම 127ක් එනවා. එතකොට බිංදුවත් එක්ක ආවහම ඔක්කොම 128ක් මේ පැත්තට තියෙනවා. නමුත් අර අගේ බිංදුව එන හිඳ මේ එකක් අඩු කරනවා. නැත්නම් 128 ආවොත් එතන වැරද්දක් වෙනවා. ඒ නිසා දැන් මේ බයිට් එකෙන් වේරියබල් එකක් හැදුවොත් ඍණ 128 කියන එකේ ඉඳන් ධන 127 දක්වා අගයක් දාන්න පුළුවන්. එතකොට පළවෙනි බිට් එකේට බිංදුව ආවොත් එක කියලා ඍණ ධන ඍණ අගයක් කියලා ගන්නවා. එක ආවොත් ධන අගයක් කියලා ගන්න සමාන එකව ත්‍රිනාගයක් කියලා ගන්නවා බිඳුවව ධනාගයක් කියලා ගන්නවා පළවෙනි බිට් එක මම බලන්නම් ඒක පැහැදිලි කරන්න ඊගොඩ ෂෝට් ගත්තොත් දෙකේ ඍණ දෙකේ 15 වෙනි බලේ ඉඳන් ධන දෙකේ 15 වෙනි බලේ ඍණ එක ඒ කියන්නේ 65500 ඍණ 65536 ඉඳන් ධන 65535 මොකද ඒකට 16 bit ගන්නවා ඒතර එකක් අයින් වුණාම 15ක් තියෙනවා එතකොට 2 bytes තියෙනවා ඒකයි මේ 15 වෙන්නේ. එතකොට දැන් අපි හිතමු යම් කිසි දැන් අපි හිතමුකෝ මිනි යම් කිසි මිනිස්සුන් අපිට ප්‍රෝග්‍රෑම් එකක් හදනවා. ඒ ප්‍රෝග්‍රෑම් එකට මිනිස්සුන්ගේ වයස දාන්න ඕනේ කියලා. වයස දාන්න උනහම අපි දන්නවා 127ක් විතර වයස තියෙන මිනිස්සු නැහැ නේද ඉතින් ඒ ඒකින්ද අපිට මේ වගේ වේරියබල් එකක් ක්‍රියේට් කරපම මේ වැලියුස් දාන්න හොඳයි. ඒ වගේම ලකුණු ටිකක් දාන්න. දැන් අපි හිතමු සාමාන්‍ය පෙළ විභාගෙදී උසස් පෙළ විභාගෙදී 100 එන්නේ ලකුණු දෙන්නේ. ඉතින් ඒ ලකුණු දාගන්න මේ බයිට් වගේයක් හදාගත්තාම හොඳයි. මොකද ඒ 100ට වඩා වැඩි ලකුණු වෙන්නේ නැහැ නේ. එතකොට මේ range එකේ තමයි මේ values තියෙන්නේ. එතකොට byte එකෙන් හදාන්න පුළුවන්. මොකද ලොකු ඒවා හැදුවොත් ලොකු ධාරිතාවයක් memory කියනවා. දැන් මේ 1 byte එකෙන් කරගන්න පුළුවන් වෙන්නේ byte දෙකක් දාගන්න ඕනේ නෑනේ. ඒකට byte දෙකකින් කරගන්න ඕනේ වෙන්නේ byte හතරක් දාගන්න ඕනේ නෑනේ. අනේ ඒ හින්දා තමයි මේ වගේ වර්ග කරලා තියෙන්නේ. එතකොට memory එක ගොඩක් ඉතිරි වෙනවා. නැත්තම් මේ පොඩි අගයක් දාගන්න 4 byte වගේ ධාරිතාවයක් ගත්තාම අපරාධනේ memory එක. නිකන් ඒකට assign කරන ආදේශ කළ වෙනම reserve කළ memory එක තියාගන්න ඕනේ. එතකොට ඒ ඉඩ වෙන ප්‍රෝග්‍රෑම් එකකට පාවිච්චි කරන්න දෙන්නේ නැහැ නේ. අන්න ඒ නිසා අපේ වැලියුස් වලට ගැළපෙන විදිහට data types හදාගෙන ඒවයින් variable හදාගන්න අපි දක්ෂ වෙන්න ඕන ප්‍රෝග්‍රෑමර්ස්ලා. ඊගාට float double ගත්තොත් ඒවයි අනන්ත සංඛ්‍යාවක් දාන්න පුළුවන් value එක පොත්වල ලියලත් නැහැ අනවශ්‍ය not needed කියලා තමයි තියෙන්නේ. එතකොට මේ 32 bit 64 bit එන value එක ලියන්නත් මෙතන ඉඩමදි. ඒ තරම් ලොකු values මේ float සහ double වලට දාන්න පුළුවන්. මොකද float එකට 32 bit ඉඩ ප්‍රමාණයක් ගන්නවා. ඩබල් ලොට 64 bit ඉඩ ප්‍රමාණයක් ගන්නවා. ඒක ඔකට පේනවා අද CPU එකේ bit architecture එකත් 64 bit එක. ඉතින් Java වලින් ඩබල් variable එකක් හදන්න පුළුවන් 64 bit. බලන්න ඕනේ. ඊගොඩ cha කියන එක ගත්තොත් ඒක 16 bit එකක්. ඒකට බිංදුවේ ඉඳන් 2/15 වෙන බලේ ඍණ 1 දක්වා බිංදුවේ ඉඳන් 65535 අගයන් විතරයි දාන්න පුළුවන්. ඍණ අගයන් මේ ඡා කියන එකට දාන්න බෑ. ඒ වගේම 65536 අගය දාන්න බෑ. දාපුවම ගැටලුවක් එනවා. එහෙම වැලියු එක දාන්න බෑ. එතකොට මේ රේන්ජස් තියෙනවා. බූලියන් කියන එකට දාන්න පුළුවන් true and false. එතකොට අපි භාෂාව කියන ගන්නකොට Java විතරනේ Pascal ඒවා C ඒවා Visual Basic ඒවා Visual C ඕනේක Python ඒවා ඒකට තියෙන data types මොනවද? ඒ data types වල දාන්න පුළුවන් values වල ranges මොනවද කියන එක. නැත්තම් ඒවයේ bit capacity එක කොච්චරද කියලා program එකෙන් කියලා ඔබ ඉගෙන ගන්න ඕනේ. එතකොට යම් කිසි දැනග නැත්තම් internet එකේ search කරලා බලන්න තමයි මේ අවස්ථාව මම දීලා තියෙනවා. ඔකට ගන්න පුළුවන් what are the primitive data types of java කියලා දුන්නාම ඉතින් පිටු ගණනාවක් එනවා. ඉතින් ඒකෙන් Tamanට අදාළ information තියෙන පිටුව read කරගත්තාම දැනුමක් ගන්න පුළුවන්. හොඳයි. මෙතන එතකොට මම මේ උදාහරණයක් දීලා තිනවා. මේක ඇවිල්ලා 8 bit data width එකක් තියෙන byte කියන data type එකටයි තියෙන එකක් කියලා. එතකොට මේ පළවෙනි bit එක අපි අයින් කරනවා. ඒකට බිඳුව තිබ්බොත් positive අගයක් කියලා කියනවා. එක තිබ්බොත් negative අගයක් කියලා තමයි කියන්නේ. ඊගාවට මේකට කියනවා sign bit එක කියලා. එතකොට මේක ඇවිදින් 16 bit data type එක. ඒ 16 bit data type එකක් කියලා කියන්නේ short
අරකවලින් බයිට් ඔන්න ෂෝට් සහ බයිට් කියන දෙකෙන්. එතකොට මේකෙන් 7යි ගන්න මේකෙන් 15යි ගන්න. එතකොට මේකට දාන්න පුළුවන් උපරිම අගය අහිතම 1 1 1 1 කියන මේකනේ දාන්න පුළුවන් මෙතෙන්ටත් 1 මෙතෙන්ටත් 1 ඒක. ඒක තමයි මෙතන දාන්න පුළුවන් උපරිම අගය. ඒ කියන්නේ 127යි. ඒකින්ද තමයි මේකේ මේ 127 එන්නේ. ඒක තමයි ලොකුම අගය දාන්න පුළුවන්. රයිට්. එතකොට 127 තමයි මේකට දාන්න පුළුවන්. මේකට මේකටත් ඇත්තටම 127 දාන්න පුළුවන් නේ. අයි මේක 1 1 1 1 1 1 මේකට දාන්න පුළුවන්. කිසි ගැල්ලුවක් නැහැ. ඒකයි මම කිව්වේ අර ෂෝට් එකක තියෙන අගයක්. දැන් මේ අපි මෙමරි වේරියබල් එකක් හදුවොත් බයිට් වලින් ඒකේ මෙමරි ලොකේෂන් මෙමරි එකේ සයිස් එක තමයි මේ තියෙන්නේ. නේද? 8 bit මෙමරි සයිස් එකක් හැදෙන්නේ. අපි ෂෝට් වලින් හදුවොත් 16 bit මෙමරි සයිස් එකක් හැදෙන්නේ. එතකොට 8 bit memory size එකට වඩා 16 bit memory size එක විශාලයි නේ. ඒක නිසා මේකේ value එක බය නැතුව මේකට දාන්න පුළුවන් ඕන තරම් ඉඩ තියෙනවා. මේකේ bit 7යි නේ යන්නේ. මෙතන 7යි නේ value එක තියෙන්නේ 7කනේ. අපි මේකත් දාමු. මේකත් දාපුවම 8යි තියෙන්නේ. රිනද දානද කියලා යන්න එපා. ඒතකොට මෙතන මේකෙන් 8යි පාවිච්චි වෙන්නේ. ඒතකොට මේකට දාන්න පුළුවන්. නමුත් දැන් 256 මේක දාන්න පුළුවන්ද? මේක දාන්න බෑ. මේක දාන්න පුළුවන්ද? මේකට දාන්න පුළුවන්. මේකට දාන්න බෑ. එක බිට් එකක් වැඩිපුර රිංගවන්න බෑ. මේ මේක දාපු ගමන් මේක මෙයා ගන්න මේ නෙගටිව් සයින් එකක් හැටියට. මේ අගේ ගන්නේ නෙගටිව් සයින් එකක් හැටියට. 256 කියලා ගන්න නෑ යා. එයි මෙතන 8ක් තියෙනවා. 8 දාපු ගමන් මේක ඍණ 128 කියලා තමයි ගන්නෙ නේ. රයිට්. එතකොට මෙන්න මේ වගේ අවස්ථාව ගන්න ඕන මේක 8 bit. මේක 16 bit. මේ දෙකම 16 bit. මේ 8 bit එකේ සම්පූර්ණයෙන් මේක පිරලා තියෙන 1 1 1 1 1 ආව නම් ඔන්න පිරලා තියෙන 8 bit එක සම්පූර්ණයෙන්ම පිරලා තියෙනවා. ඊගොඩ 16 bit එකේ ඔන්න 8 bit ගානට පිරලා තියෙනවා නම් මේ 16 bit value එක මේකට දාන්න පුළුවන්. memory variable ලොකු වුණත් මේකේ තියෙන value එක මේකට දාන්න පුළුවන්. 127 කියන value එක මේකට දාන්න පුළුවන්. ඒ range එකනේ තියෙන්නේ. ඒක මේකට දාන්න පුළුවන්. හැබැයි ගැටලුවක් තියෙනවා. මේක short type එකේ direct type එකේ memory variable මේක byte type එකේ memory variable එක. එතකොට මේකේ memory variable එක type එක ගැෂේ ගත්තොත් ලොකුයි. නමුත් value එක මේකට දාන්න පුළුවන්. එතකොට අපි කියනවා casting කරනවා කියලා. casting කියලා විශේෂ එකක් තියෙනවා. ඒතර cast කරපුවාම මේ value එක වෙනසක් වෙන්නේ නැතුව මේකට එනවා. දැන් මේකේ ගත්තාම ඔයගොල්ලන්ට පේනවා මේ ප්‍රමාණයට නම් මේකේ value එක ලොකුයි. අපි cast කරපුවාම වෙන්නේ මොකද? මේකේ කෑල්ලක් කැපිලා ඉතිරි ටික තමයි මේකට එන්නේ. එතකොට value එකේ යම් වෙනසක් වෙලා තමයි මේකට එන්නේ. එතකොට casting කරනකොට casting කරන්න යන්නේ මේකට දාන්න පුළුවන් සමාන value එකක් හෝ ඊට අඩ value එකක් තියෙනවා තමයි casting කරන්න පුළුවන්. ඒ value වලට විශාල value එකක් තිබ්බොත් casting කරවුවොත් මේකේ value එක නෙමෙයි මේකට එන්නේ වෙනස් value එකක් තමයි එන්නේ. ඒ value එක මොකක්ද එන්නේ කියන එක අපිට ඒ compiler එක තමයි cast කරනකොට memory precision error එනවා කියලා කියන්න පුළුවන්. කියන්නේ මෙතන value එකේ යම් ගැටලුවක් එන්න පුළුවන් කියලා එයා දැනුවත් කරනවා. හොඳයි. එතකොට මෙන්න මේ කාරණේ ගැන අප දැනුවත් වෙන්න යම් කිසි අපි primitive data type ගත්තොත් ඒ type language එකේ language එකට මේ වෙනස් වෙන්න පුළුවන්. නමුත් මූලික data types හැම එකම වගේ තියෙනවා. ඒවට මේ පාවිච්චි කරන symbols ඒ assigning reserve words වල ස්වරූපය වෙනස් වෙන්න පුළුවන්. නමුත් දාන values වෙනස් වෙන්නේ නැහැ. එතකොට ඒ primitive data types වල bit size එක කොච්චරද? ඒ bit size එකට අනුව දාන්න පුළුවන් values මොනවද? ඍණාගයන් දාන්න පුළුවන්, ධනාගයන් දාන්න පුළුවන්. එහෙම නැත්නම් ඍණාගයන් දාන්න බැරිද ධනාගයන් විතරක් දාන්න පුළුවන්. එහෙම නැත්නම් දෙකම දාන්න පුළුවන්. ඒ මොනවද දාන්න පුළුවන් values ඒවා ranges ඔන්න ඉගෙන ගන්න පුළුවන් වෙනවා. එතකොට casting කියන එක කරන්න උනොත් ලොකු variable එක සුළු කරලා ගන්න අගය පල්ලෙහා variable එකට දාන්න පුළුවන් අගයක් නම් casting කරලා දාන්න පුළුවන්. නමුත් ඒක එන අගය මේ bit ප්‍රමාණයට වඩා ලොකු bit ප්‍රමාණයක් නම් ඉන්නේ දාන්න බෑ කියන එක ඕගලන්ට පැහැදිලි වෙන්න ඕනේ. මේක මම ඇත්තට ලොකු හිතන්න දෙයක් නෙවෙයි නෑ. ලොකු container එකක පොඩි එකට දාන්න නම් ඒ ලොකු කන්ටේනර් එකේ තියෙන දාන දේ පොඩි කන්ටේනර් එකට දාන්න පුළුවන් ප්‍රමාණයක් වෙන්න ඕනේ. නමුත් ලොකු කන්ටේනර් ප්‍රමාණයටම හෝ අර පොඩි කන්ටේනර්ට වඩා වැඩිපුර තිබ්බොත් දාන්න බෑ කියන එක නේද? පිරිලා ඉතිරෙනවා. එතකොට සම්පූර්ණ value එක වෙනස් වෙනවා. ඔන්න ඔය කාරණා ටිකත් මේ variables යටතේ සහ data types යටතේ ඉගෙන ගන්න. අපි තවත් වීඩියෝ ගනි මේ variables ගැන කරුණු කීපයක් සාකලා බලමු.